Hi, welcome to Nishu Gamage Vlogs. අද මම යනවා ෆුකුෂිමා වලට. ගෙදර ඉඳන් ෆුකුෂිමා වලට ටිකක් දුරයි. ඒ නිසා උදේ පාන්දරින්ම යන්න පිටත් වුණා. සින්දුවක් කියාගෙන සින්දුවක් අහගෙන එහෙනම් අපි යමු. එළිය වැටෙනවා. ඉතින් අතරමඟදී ලස්සන තැනක් දැකලා පොඩ්ඩක් නැවතුණා බලන්න. ඔන්න අපි ඕචිජුකු වලට ආවා. Ouchi-juku කියන්නේ ගොඩාක් ඉස්සර කාලේ තිබ්බ නගරයක්. මේ බලන්න මට ආපු ගමම්ම කවද හම්බුනේ කියලා. මෙයාගේ නම සොරා. ජපන් භාෂාවෙන් සොරා කියන්නේ අහසට. පළවෙනි පාරට දැක්කට මොකද එයත් මං අතගානකොට හොඳට සැපට ඉන්නවා. එහෙනම් සොරාට ටටා බයි කියලා අපි යමු Ouchi-juku බලන්න. බලන්න මේ කානුව දිහා මොන තරම් පිරිසිදුද. මිනිස්සු මේ පිරිසිදු වතුර එදිනෙදා වැඩවලටත් ගන්නවා. මේ කඩේ හැම දෙයක්ම හදලා තියෙන්නේ රෙදි වලින්. පළතුරු, එළවලු, සත්තු මේ හැම දෙයක්ම හදලා තියෙන්නේ රෙදි වලින්. මේ තියෙන Ouchi-juku ටවුන් එකේ සම්පූර්ණ view එක. ජපන් රජයෙන් සංරක්ෂණය කරන අවුරුදු 300ක් විතර පරණ නගරයක් තමයි මේක. වෙනත් නගර ගම්මාන කීපයක්ම සම්බන්ධ කරන පාරක තමයි මේ වෙළඳ නගරය හදලා තියෙන්නේ. ඒ නිසා ඒ කාලේ සංචාරකයන් Tamange ගමන් මහන්සි නිවා ගන්න මේ නගරවල තානායම් වල නැවතිලා තියෙනවා. මේ හැම ගෙදරකම වහලා හදලා තියෙන පිදුරු වලින් තාර දාපු නැති පාරවල් පිදුරු හැවලි කරපු වහලවල් මේ කාලේ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගෙන තියෙනවා. ඒ වගේම ඔයා මෙහෙට ආවොත් මෙහෙටම ආවේනික ක්‍රමයක් වුණු ලීක්ස් ගහකින් නූඩල්ස් කන්න අමතක කරන්න එපා. හරිම ලස්සනයි මේ මොනවද මේ? මිරිස් මල් පුකුරක්. කලිනුත් කිව්වනේ මේ වහලවල් හදලා තියෙන පිදුරු වලින් මේ තියෙන්නේ ඒ පිදුරු જાතිය. මෙන්න මේ පිදුරු වලින් තමයි මේ හැම වහලයක්ම හදලා තියෙන්නේ. පිදුරු වලින් මේ තරම් ඝනකමට වහලවල් හදනවා කියන එක හිතා ගන්නත් අමාරුයි නේද? දැන් නම් ඇවිදලා හරීම මහන්සි. අපි ආවා මෙහෙටම ආවේනික වුණු නෙගි සුභා කන්න. ජපන් භාෂාවෙන් නෙගි කියන්නේ ලීක්ස් වලට. ලීක්ස් කහ
රසයිද? රසයි, ඇත්තටම රසයි. මේකේ විශේෂත්වය තියෙන මේ කන විදිය තමයි. ඔයාලට ඕනනම් මෙතන තියෙනවා තව මිරිස් තියෙනවා, වසබි තියෙනවා. කැමතිද අදාගෙන කන්න පුළුවන්? සාමාන්‍යයෙන් වසබි තමයි ගොඩක් ජපන් කට්ටිය කන්න කැමති. වසබි වසබි දාගෙන තේකකුත් පොන ගමන් එහෙනම් අපි කනවා. තනි නෙගියකින් කන්න අමාරුයි. ඒකින්ද නෙගී චොප්ස්ටික්ස් කරගෙන කනවා. මේ ජපන් අය තිනා වෙනවා අයියෝට. අලුත් ක්‍රමයක් හඳුන්වා දීලා තියෙන්නේ අපේ අයියා. ලස්සන්ට කනවා ඒගොල්ලෝ. අපිත් අපිට පුළුවන් විදිහට ලස්සන්ට කනවා ඉතින්. එහෙනම් අදට මම ඔව්චිජුකු වලින් යන්නයි හදන්නේ. නිෂු ගමගේ බ්ලොග්ස් එක්ක ආයිත් ආදරෙන් හම්බෙමු. බයි බයි.